தட்டு வாலுலுது பாயட்டு கிகிரிது லாகனி கிந்து ரங்கனு சோபனா லாகனி கிந்து ரங்கனு சோபனா மட்ட ஹம்பவுனா ஹரிம லசன வாலலுட்டிக்கா இத்தி மே வாலலுட்டிக்கா அத்தே தாகத்த ஹெட்டியம் மட்ட நிக்கம்ம வகி காயனாவுனே மே கீத்தே ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමෝටම නමේ ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාව විෂයේ කදාවල්ලු පාඩමට තමයි අපි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ නාට්‍යයක් ගැන ඉගෙන ගන්න කලින් පුතේ අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ ඒ නාට්‍යයට පසුබිම් වෙච්ච වටපිටාව කොයි වගේද කියලා ඉතින් අපි ඉස්සෙල්ලම බලමු කදාවල්ලු නාට්‍යයේ පසුබිම එහෙම නැත්නම් කදාවල්ලු නාට්‍යයේ වටපිටාව කොයි වගේද කියලා ඔබල හැමෝම දන්නවා කදාවල් නාට්‍යයේ කවුද නිර්මාණකරු හරියටම හරි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් තමයි කදාවල් නාට්‍යයේ රචනාකරේ සහ කදාවල් නාට්‍යයේ නිර්මාණකරුවා දැන් කොහෙන්ද මේ කදාවල් නාට්‍යයට කතා පුවත අපි අරගෙන තියෙන්නේ කතා පුවත අරන් තියෙන්නේ 550 ජාතක පොතේ සේරි වාණිජ ජාතකයේ පදනම් කරගෙන පුතාලා දන්නවා බුදුරජාණන් වහන්සේ හුඟක් වෙලාවට ජාතක කතාවකින් තවත් භික්ෂුවකට යමක් කියලා දෙන්නට උත්සාහ කරා. මොකද ඒ වගේ කතාවක් ආශ්‍රයෙන් ධර්ම කරුණක් වුණත් කෙනෙක්ට ඉතා පහසුවෙන් වටහා දෙන්නට ලේසි. ඉතින් 550 ජාතක පොතේ ඕනෑතරම් ජාතක කතන්දර තියෙනවා. හරිම ලස්සන නිර්මාණයක් කරගන්න. සරච්චන්ද්‍ර මහත්තයාත් ඒ විදිහට සේරි වාණිජ ජාතකයෙන් තමයි අපි මේ කතා කරන කදාවලුන් නාට්‍යයේ කතා පුවත හොයාගත්තේ. හැබැයි මේ කතා පුවත හොයාගෙන ඉවර වෙලා සරච්චන්ද්‍ර මහත්තයා ඉස්සෙල්ලම නාට්‍ය නිර්මාණය කළේ වේදිකාවට නෙමෙයි. එහෙනම් වේදිකාවට නැතුව මේ නාට්‍ය ඉස්සෙල්ලම නිර්මාණය කරන්නේ ගුවන් විදුලියට. ඒ කියන්නේ මේ නාට්‍ය අපිට ඉස්සෙල්ලම රස විඳින්නට ලැබෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන්. අපි අහලා තමයි නාට්‍යයේ රස විඳින්නේ මුලින්ම. හැබැයි මෙච්චර ලස්සන කතා පුවතක් අහලා විතරක් රස විඳින එක මදි නිසා 1958 සැප්තැම්බර් මාස 6 වෙනි දින බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලාවේදී තමයි ඉස්සෙල්ලාම කදාවල්ලු නාට්‍ය රංගගත වුණේ. මේ කදාවල්ලු නාට්‍යයේ මුල්ම ඇඳුම් නිර්මාණය කළේ සිරි ගුණසිංහයන් විසින්. ඊට පස්සේ මේ නාට්‍යයට එකතු කළා හරි අපූරු කොටසක්. මොකද දන්නවද? ඔගොල්ලෝ අහලා තියෙනවා ජපානයේ කබුකි කියලා නාට්‍ය වර්ගයක්. මේ කබුකි නාට්‍ය වර්ගයේ තියෙනවා හරි අපූරු කොටසක්. වේදිකාවට එකතු කරලා තියෙනවා හනමිචිය කියලා කොටසක්. මේ හනමිචිය කොටස වේදිකාවත් එක්කම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ වගේ කොටසක් සරච්චන්ද්‍ර මහත්තයා මුල් නාට්‍යයේදී එකතු කරලා තිබ්බා. ඒක හරි අපූරු අත්දැකීමක් වුණා අපේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට. මේ අවසාන කොටසේ කච්චපුට හඹාගෙන යන සේරිවාණිජ ගියේ මෙන්න මේ හනමිචිය කොටසේ තමයි. හරිම ලස්සනට ඒ අවස්ථාව නිරූපණය වුණා. දැන් ඊට පස්සේ මේ නාට්‍ය පසු කාලීනව නිෂ්පාදනය කරන නව නිෂ්පාදනයක් විදිහට ලලිතා සරස්චන්ද්‍ර මහත්මිය. අතට බල්ලුද ගීතේ මං අර ඉස්සෙල්ලා ගායනා කරේ පුතාලට මතකයි. අන්නේ ඒ ගීතේ තනුව නිර්මාණය කරලා තියෙන එඩ්වින් සමරදිවාකර මැතිතුමා. නව නිෂ්පාදනයේ ඇඳුම් අලංකාරවත් ලෙස නිර්මාණය කළේ මිරෙන්ඩා හේමලතා මැතිණිය. ඉතින් පුතේ අපි දැන් දැනගමු මේ කදාවලලු නාට්‍යයේ තේමාව මොකක්ද කියලා. මොකද පුතාලා දන්නවා ඕනෑම නාට්‍යයක් අපි නිර්මාණය කළා තියෙන කිසියම් තේමාවකට අනුව. කදාවලලු නාට්‍යයේ තියෙන හරි අපූරු තේමාවක්. එකක් නෙවෙයි, දෙකක් නෙවෙයි, කීපයක් තියෙනවා තේමාව. හැබැයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ තේමාවන් දෙක තමයි අපි කදාවල්ලු නාට්‍යය තුළ පැහැදිලිවම දකින්නේ. මොකද තේමාව දෙක? අධික තෘෂ්ණාවෙන් කටයුතු කිරීම. අධික තෘෂ්ණාවෙන් කටයුතු කිරීම නිසා ඇතිවන ගැටලුවක් තමයි කදාවල්ලු නාට්‍යය තුළ අපි කතා බහට ලක් කරන්නේ. ඒ වගේම තමයි ස්ථානෝචිත ප්‍රඥාව නොමැතිවීම පුද්ගල විනාශයට හේතු වෙන්නේ කොහොමද? තැනට සුදුසු නුවණ. තැනට සුදුසු නුවණ නැති වුණොත් අපි හැමෝටම ගැටළු වලට මූණ දෙන්න සිද්ධ වෙනවා නේද? ඒ වගේම තමයි තව තියෙනවා පුංචි තේමා කීපයක්. නොපසුබට වීරය. අප්‍රමාදව කටයුතු කිරීම. නොපසුබට වීරය පුතාලා දන්නවා. අපි කිසිම දෙයක වීරය උත්සාහය නවත්තන්න හොඳ නැහැ. පසුබට වෙන්න හොඳ නැහැ. ඉස්සරහට යන්න ඕනේ. නොපසුබට වීරය අප්‍රමාදව කටයුතු කරන්න.
මේක නම් අපේ පුතාලට තියෙන්න ඕන දෙයක් නේද? ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ප්‍රමාදී වුණොත් එහෙම අපි ජීවිතේ පරාජය බාර ගන්නත් සිද්ධ වෙනවා. අපි අප්‍රමාදව කටයුතු කරන්නට ඕනේ. ඒ වගේ තව තියෙනවා අවංක වීමේ ප්‍රතිලාභ. අපි කෙනෙක්ට අවංක වෙනවා නම් අපි අපිට අවංක වෙනවා නම් අපි අපේ ජීවිතයට අවංක වෙනවා නම් ඒකේ ප්‍රතිලාභ අපිට අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් මේ නාට්‍ය ඇතුළෙත් අපිට දක්නට ලැබෙනවා අවංක වීමේ ප්‍රතිලාභ. ඒ වගේම තමයි ධනය බලය මේ සියල්ල අහිමි වුණාට පස්සේ ජීවිතයට මුහුණ දෙන්නට සිද්ධ වෙන ගැටළු සහගත අවස්ථාවනුත් මේ තේමාව ඇතුළෙන් අපිට මේ නාට්‍ය තුළින් නරඹන්නට හැකියාව තියෙනවා. තවත් එකක් තියෙනවා. අනුන් රැවටීමෙන් තමාම රැවටීම. මේක නම් පුතාලා දන්නව නේද? අනිත් අය රවට්ටන්න ගියොත් අන්තිමට රැවටිලා තියෙන්නේ අපිම තමයි. ඉතින් මෙන්න මේ කියපු තේමාවල් සියල්ලම අපිට කදාවලලු නාට්‍ය ඇතුළෙන් බලා ගන්නට පුළුවන්. දැන් මම කිව්වනේ මුලින්ම කදාවලලු නාට්‍ය මේ කතා පුවත අපි ලබාගත්තේ 550 ජාතක පොතෙන් කියලා. 550 ජාතක පොතේ සේරිවාජනිච කියන ජාතක කතාවෙන් තමයි මේ කතා පුවත අපි අරගෙන තියෙන්නේ. දැන් මේ කතාවට නිමිත්ත උනේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලම බලමුද? නිමිත්ත තමයි සවැත් නුවර ජේතවනාරාමේදී එක් පසුබට වීරය ඇති භික්ෂුවක් අරඹයා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. මොකද්ද දේශනා කරන්නට හේතු වුණ නිමිත්ත? එක් පසුබට වීරය භික්ෂුවක් නිසා. ඒ භික්ෂුව මේ ශාසනය මහන වෙලා නමුත් මාර්ගඵලයක් ලබා ගැනීමේ ඒ උතුම් අවස්ථාවට ළඟා වෙන්නේ නැහැ. ඒකට පසුබටයි. මේ පසුබට බව දැක්ක බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව අරඹයා තමයි මේ ජාතක කතාව කියන්නේ. කොහොමද හරියටම කහවණු ලක්ෂයක් වටිනා ගණරන් තලිය අහිමි වීමෙන් ශෝක වුණු සේරි වාණිජ නම් වෙලෙන්දා වගේ කියලා කියනවා. මේ වගේ මාර්ගඵලදායක ශාසනයක මහන වෙලා වීරය අතාරිනවනම් බලන්න බුදුහාමුදුරන් කොයි තරම් අර්ථාන්විතව මේ ජාතක කතාවට ප්‍රවේශයක් අරන් තියනවද කියලා. ඔන්න එක ගමක ඉන්නවා සේරිවාංජිජ සහ කච්චපුට කියලා වෙලෙන්දුන් දෙදෙනෙක්. මේ වෙලෙන්දුන් දෙදෙනා හැමදාම නීලවාහිනී කියන ගඟෙන් එතර වෙලා ගමකට ගිහිල්ලා එතනින් එහාට දෙකට බෙදිලා වෙන් වෙලා වෙලඳාම් කටයුතු කරගෙන යනවා. එක වෙලෙන්දෙක් ඉන්නවා කච්චපුට, අනිත් වෙලෙන්දා ඉන්නවා සේරිවාණිජ. දැන් මේ සේරිවාජිංච කියන වෙලෙන්ද තමයි කූට වෙලෙන්ද. හැබැයි මේ ජාතක කතාව නම් කරලා තියෙන්නේ ඒ වෙලෙන්දගේ නමේ. කච්චපුට තමයි ඉතා හොඳ ගුණගරුක වෙලෙන්ද, එමත් නැත්නම් බෝසතාණු. නමුත් උන්වහන්සේගේ නමින් නෙමෙයි ඒ ජාතක කතාව නම් කරලා තියෙන්නේ, අර කූට වෙලෙන්ද සේරිවාණිජක නමින්. ඉතින් මේ වෙලෙන්දුන් දෙදෙනා මේ විදිහට වෙලඳාම් කරගෙන යනවා. වෙලඳාම් කරගෙන යනකොට සේරිවාණිජ යනවා එක්තරා සිටු ගෙයක් අභියසට. මේ ගෙදර ඉන්නේ අත්තම්මයි මිනිබිරි විතරයි. සේරිවාංජ ගේ ළඟටම ගියාට පස්සේ අත්තම්මයි මිනිබිරි සේරිවාංජව ගේ ඇතුළටම ගෙනියනවා. ගේ ඇතුළට ගෙනහිලා ආසන පනවල වාඩි වෙන්න දීලා වලලු බලන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් වලලු ගන්න අතේ මුදල් නැති නිසා ඒගොල්ලන් සතුව තිබ්බ තලියක් දෙනවා සේරිවාණිජගේ අතට. සේරිවාංජ තලිය දැක්ක හැටියෙම කල්පනා කරනවා මේක ඉතාමත් වටිනා ඝන රන් තලියක්. මේ තලිය කොහොම හරි ලබා ගන්න ඕනේ. හැබැයි කිසිම දෙයක් ලබා දෙන්නේ නැතුව මෙයා කපටි කමින් කල්පනා කරලා පරුෂ වචනෙන් බනිනවා, මේ තලිය පොඩ්ඩක්වත් වටින්නේ නැහැ, මොකටද මේ තලිය මට දුන්නේ කියලා බැනලා සේරිවාණිජ යන්න යනවා. ඉතින් බොහොම ශෝකීව ඉන්න අතරතුරේ කච්චපුට කියන වෙලෙන්දත් මෙතනින් ගමන් කරනවා. කච්චපුටවත් අර කලින් වගේම සිටු දියණියයි මිත්තණියයි දෙදෙනාම එකතු වෙලා ගේ ඇතුළට කැඳවාගෙන ගිහිල්ලා ආසන පනවල වාඩි කරලා වලලු ඉල්ලා ගන්නවා. වලලු ගන්න යනකොට නැවත වතාවක් අර විදිහටම අර තලිය ගෙනල්ලා ඔහුටත් දෙනවා. ඒ තලිය ලබාගෙන ඒ තලිය මාර්ගෙන් හෝ වලලු කීපයක් ගන්න අරමුණි. දැන් කච්චපුටගේ අතට ලැබෙන මේ රන්තලිය දිහා බලලා කච්චපුට කල්පනා කරනවා මේක ඉතාමත් වටිනා රන්තලියක්. මේ තලියට දෙන්න ඔහුගේ අතේ ඒ වෙලාවේ මුදල් නැහැ. මේ අවංක වෙලෙන්දා අවංකවම ඇත්ත කියනවා. මේ තලිය කහවණු ලක්ෂයක් වටිනවා. මගේ අතේ එච්චර මුදල් නැහැ. මගේ අතේ මේ වෙලාවේ තියෙනවා කහවණු 500ක්. ඒ වගේම මේ කහවණු 500ක් වටිනා වලලු කඩක් තියෙනවා. මේ ඔක්කොම සිටු පවුලට දීලා ඒ තලියත් අරගෙන කච්චපුට යන්න යනවා. හැබැයි යන්න කලින්
කච්චපුට කහවණු අටක් ඉල්ල ගන්න. ඒ කහවණු අට ඉල්ල ගන්නෙත් එතනින් එහාට ඈතර වෙන්න තියෙන ගඟක් ගඟේ ඈතර වෙන්න තොටියට දෙන්න තමයි කහවණු අටත් ඉල්ල ගන්න. ඉතින් බලන්න කොච්චර අහිංසක පුද්ගලයෙක්ද කියලා. තමන් ඒ කහවණු අට ඉල්ල ගන්නෙත් අර තොටියට ගෙවන්නට විතරයි. ඊට පස්සේ කහවණු අටත් ගෙවලා ගඟින් ඈතර වෙලා යන්න යනවා. ඔය අතරතුරේ මේනවා සේරි වානිච කලින් විදිහට හොඳට කල්පනා කරගෙන මොනවා හරි පුංචි දෙයක් දීලා මේ රන්තලි අරගෙන යන්න හිතාගෙන. එනකොට මොකද වෙලා තියෙන්නේ? කච්චපුට රන්තලි අරගෙන ගිහිල්ලා. මේක දැක්කපු සේරි වානිචට ඉවසන්න බෑ. හැබැයි එවලේ මිත්තණිය කියනවා කෙලින්ම රන්තලි අරගෙන කච්චපුට ගිය බං. සේරි වානිචට බොහොම කේන්ති යනවා. සේරි වානිච කෑ ගහගෙන බැනලා කච්චපුට පිටිපස්සෙන් හඹාගෙන යනවා. එයාට මතක නැති වෙනවා එයාගේ අතේ තිබ්බ වලලු ඔක්කොම වලලු කදපවා. වලලු කදත් අර ගෙදරම තියලා තමයි සේරි වාංජි කච්චපුට පස්සෙන් දුවල යන්නේ. ඉතින් මෙහෙම දුවලා යනකොට කච්චපුට ඈතට ගිහින් ඉවරයි උරුවේ. තොටියට කතා කරනවා මෑතට එන්න කියලා. නමුත් තොටියා කච්චපුටගේ කතාව අහලා ගඟෙන් එතරට යන්න යනවා. මේක දැකපු සේරි වාංජගේ හදවත පැලිලා කටින් ලේ ගලලා එතනම මැරිලා වැටෙනවා. හැබැයි මැරෙන්න කලින් සේරි වානිච ඉතාම දරුණු විදිහට වෛර කරනවා කච්චපුටට. මෙන්න මේ වෛරය බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වාම පැන නගිනවා. මෙන්න මෙතනින් තමයි මුලින්ම දෙව්දත්තර බෝසතාණන් කෙරෙහි වෛර බඳින්නට පටන් ගත්තේ. ඉතින් පුතේ ඔන්න ඕක තමයි අපේ මේ කදාවල්ලු නාට්‍යයට මූලික වෙච්ච පුරා කතාව. ඒ කතාවත් එක්ක නාට්‍ය වෙනස් වෙන හැටි අපිට ඉතාමත් හොඳින් ඉදිරියට බලා ගන්නට පුළුවන්. මම පොරොන්දු වෙනවා ඉතාමත් රසවත් විදිහට ඔබට මේ නාට්‍ය කියලා දෙනවා කියලා. ඉස්සෙල්ලාම බලමු දැන් අපි නාට්‍යයක් කිව්වම නාට්‍යයේ මූලික ප්‍රධාන චරිත ටික අපි දැනගෙන ඉන්න ඕනේ. මේ නාට්‍යයේ ප්‍රධානම චරිත හතර දෙනෙක්. ඒ චරිත හතර දෙනත් එක්ක එක චරිතයක් ඉන්නවා ඇවිල්ලා යන චරිතය. කවුද මේ ඇවිල්ලා යන චරිතය? එයා තමයි අතීත වක්තෘ. ඔයාලා දන්නවා අතීත වක්තෘ කියන චරිතය නාට්‍ය ධර්මී නාට්‍යවල අනිවාර්යෙන්ම ඉන්න චරිතයක්. අතීත වක්තෘ ඉන්නවා, සේරි වානිජ ඉන්නවා, කච්චපුටේ ඉන්නවා, සිටු දියණිය ඉන්නවා, ඒ වගේම සිටු දේවිය ඉන්නවා. මේ චරිත තමයි මේ නාට්‍යයේ මූලික වශයෙන්ම ඉන්නේ. අපි බලමු දැන් කදාවල්ලු නාට්‍ය මම කිව්වර මුල්ම නිෂ්පාදනයේ 1958 නිෂ්පාදනයේදී කවුද රඟපාපු නළු නිළියෝ කියලා. මොකද පුතාලට මේ නළු නිළියෝ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම. අතීත වක්තෘ විදිහට රඟපෑවේ චාමන් ජයසිංහ. ඒ වගේම තමයි සේරි වානිජ රඟපෑවේ එඩ්මන් විජේසිංහ. කච්චපුට සරත් අමුණුගම, මිත්තණිය නාලිනී උනම්බුව, සිටු දුව සුනේත්‍රා බුද්ධදාස. දැන් අද වෙනකොට ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ නව නිෂ්පාදනයේදී අතීත වක්තෘ රඟපාන්නේ සනත් විමලසිරි, ඒ වගේම සංජය ජයලත්. සේරි වානිජ චරිතය රඟපානවා ජයනාත් බණ්ඩාර සහ රජිත හේවාතන්ත්‍රිගේ. කච්චපුට චරිතය රඟපානවා සුනිල් තිලකරත්න, ඒ වගේම ජනක මුණසිංහ. මිත්තණියගේ චරිතය රඟපානවා සුභාෂිනී හෙට්ටිආරච්චි, කුමාරි මැණිකේ. සිටු දියණියගේ චරිතය රඟපානවා යශෝදරා සරච්චන්ද්‍ර, ප්‍රතිභා හෙටිආරච්චි සහ ලක්ෂාණි අමරදුංග. ඉතින් මම පුතාලට කිව්වනේ ඔන්න හරිම ලස්සනට මං අද කදාවල්ලු නාට්‍ය කියලා දෙනවා කියලා. කදාවල්ලු නාට්‍ය ඉස්සෙලාම පටන් ගන්නේ අතීත වක්තෘගේ. අතීත වක්තෘ මෙන්න මේ විදිහට තමයි නාට්‍ය පටන් ගන්නේ. අතීතෙහි මෙම කපට පෙර වූ කපෙහි පස්වැනි බෝසතානෝ කච්චපුට වානිජය නම් යුත් වලලු වෙලෙඳෙක් වීයුපන්නෝ සේරි නම් මන් වෙලෙඳ කෙනෙකුන් සමග ගොස් වෙලඳාම් කරන්නෝ ගම්නියම් ගම් සැරිසරන්නෝ නීල වාහිනි ගඟෙන් නෙතේරව අන්ධපුරයට සැපත් වන්නෝ අන්ධපුරයේ වීදි ඔස්සේ විකුණ විකුණා වලලු යන්නෝ.
විකුණ විකුණා වලලු යන්නෝ අතට වලලුද පයට ගිගිරිද ලාගනි කිඳු රංගන සුබනා ලාගනි කිඳු රංගන සුබනා වනේ සින්දඹුවෝ කඩා මල් පෙති වරල සරසා ගණිති නිතිනා වරල සරසා ගණිති නිතිනා සඳුන් කුංකුම ගතේ තවරා සුවඳ වේ අබි සාරි කංගනා සුවඳ වේ අබි සාරි කංගනා වලලු ගන්නවද සිරිදුවෙනිය ඉතම ලස්සන නොයෙකුත් ආකාරයේ වයි වාරණ වලු જાති තියෙනවා මේවා කසී රට හදන වලලු කසී රට ඉදන් මම මේ කෙලින්ම එන්නේ අන්දපුරේටයි අන්දපුරෙන් මේ ඉස්සෙල්ලාම ආවේ මේ ගෙදරටයි කසී රටේ ලොකු කුඩා දුප්පත් පොහොසත් සියලු දෙනාම මේ කාලේ පළදින්නේ මේ වලලු තමයි කසී රටේ එක ළමෙක්වත් නැ එක ගෑණියෙක්වත් නැ මේ જાතියේ වලල්ලක් අතේ නොදයි ඉන්නේ කසී රටේ කිසිම කෙනෙක් ගාව නැ මේ જાතිය වලලු බලන්න කැමතිද වලලු බලන්න නෙවෙයි මම ආවේ ඔය සින්දුව ඇහිලයි වලලු කෙසේ වෙතත් සින්දුව නම් හරිම ලස්සනයි ඇයි සිටුදු එහෙම කියන්නේ සින්දුවට කන් දීගෙන හිටියා වගේම බලන්නකෝ මේ වලලු සින්දුව එච්චර ලස්සන නම් වලලු ඊටත් වඩා ලස්සන වෙන්න ඕනේ නේද ඒක මහ පුදුම කතාවක් නේ කොහොමද එහෙම වෙන්නේ ඇයි මෙච්චර ලස්සනට සින්දු කියන කෙනෙක් ගාව තියෙන වලලු ඊටත් වඩා ලස්සනයි කියලා හිතන්න බැරිද ඔය බොරු පුරසාරංකාරව මම වැඩි විශ්වාස කරන්නේ මට වලලු ඕනේ නැහැ වලලු ඕනේ නැහැ ඔය වයසේ සිටු කුමරියක් කොහොම කියන එක පුදුමයක් නේ මේ වගේ ලස්සන අත්වලට මේ වගේ වලලු කුට්ටමක් දැම්මහම කොයිතරම් අලංකාරද ගෙයි තියෙන රත්තරන් වලලු නම් නිතර පාවිච්චියට හොඳ නැහැ ඊව දැම්මම පරිස්සම මදි මේ අන්දපුරේ දැන් එන්නෙම හොරු වැඩි වෙනවා මට රත්තරන් වලලු තියෙනවා නම් මම මෙහෙම ඉන්නවද හැම තිස්සෙම අඳිනවා මොකටද කාටවත් බය වෙන්නේ ඒවා උත්සවයකට එහෙම යනකොට පළඳිනවා මිස සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට දාන්න නරකයි මේ වගේ කදාවල්ලු නම් කොයි වෙලේ යන්දත් කමක් නැහැ කිසි වෙනසක් නැහැ පෙනුමාති විශ්වාස කරන්නේ නැහනේ කීවට මට රත්තරන් වලලු ඇත්තෙත් නැහැ කදාවල්ලු ගන්න සල්ලිත් නැහැ. ඕවා මට පෙන්නල පළක් නැහැ. අර සින්දු එක සැරයක් කියන්න පුළුවන්ද? හොඳයි 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 හොඳයි. සින්දුව නම් ඉතින් කියන්න බැරිය වුණ තරම්. අතට වලලුද පයට ගිගිරිද ලාගනි කිඳු රංගන සොබනා ලාගනි කිඳු රංගන සොබනා වනේ සිදබෝ කඩා මල් පෙති වරල සරසා ගණි මේ ටික කිල්ල ගන්න බෑ මෑණියන්ගෙන් මෑණියන්ට කියන්න ඔය වාසේ සිටු කුමරියක් අත් දෙක පාළුවර තියාගන්න එක හොඳ නෑ කියලා මෙහෙම ගේක ඔහොම ඉන්නේ මෙහෙ කරන දාසියන් විතරයි මගේ මෑණියන් නැති වෙලා දැන් හුඟ කාලයක් වෙනවා මට කවුරුත්ම නෑ इन्नेतर महलु अत्तम्मा वितराय उंदगे आव मस्सक्वत ने हाँ एना निकम बलन सल्ली ओने ने मैं वही तीन बलन ना सल्ली आय करने वे माम मैं वक गेनी अन्ने बलन नो नो दबिये टो बलन नेतांग हंगे के निन्नो ना माम मैं मैं पारवाल गाने अन्नो ने मैंने मैं जाती बलन रन वन पार्टाई හරියටම රත්තරන් වලින්ම හදලා වගේ පේන්නනවා ඔන්න ඒ විදිහට සේරි වානිජ සිටු දියණිව මුණ ගැහුණා මුණ ගැහිලා බොහොම ආකර්ෂණීය විදිහට එයාගේ වලල් සිටු දියණිට විකුණන්න උත්සාහ කළා හැබැයි සිටු දියණිය වලලු වලට කොච්චර ආස වුණත් එයා දන්නවා එයාට වලලු ගන්න හැකියාවක් නැහැ කියලා මොකද එයා දන්නවා යට ඇත්තටම අතේ සල්ලි නැති බව. සීරි වානිජ මේක වැඩි විශ්වාස කරන්නේ නැහැ.
මොකද එයා දකින්නවා ඒ වටපිටාවේ තියෙන සිටු මැදුර මේ සිටු මැදුරේ ඉන්න කෙනෙක් අතේ මුදල් නැති වෙන්න බැහැ කියලා තමයි සීරිවාණිජ හිතන්නේ. ඒ නිසා සීරිවාණිජ උත්සාහය අතහරින්නේ කොහොම හරි උත්සාහ කරලා මේ සිටු දියණියට වලලු කුට්ටමක් විකුණ ගන්න තමයි සීරිවාණිජ කල්පනා කරන්නේ. ඒකට බොහොම ලස්සන උපායවල් රසක් සීරිවාණිජ යොදනවා. මේ විදිහට කතා කරගෙන වලලු දාලා පෙන්නලා ආකර්ෂණේ දිනාගෙන ඉන්නකොට ඇත්තටම සිටු කුමරියගේ හදවතට ගොඩාක් සමීප වලලු ජෝඩුවක් හම්බ වෙනවා. ඉතින් සිටු කුමරිය හරිම ආසාවෙන් මේ වලලු කුට්ටම දිහා බලාගෙන ඉන්නවා. මේ වලලු කුට්ටම හැබැයි එයාට ගන්න පුළුවන් තරම් මිලක නෙමෙයි තියෙන්නේ. ගොඩක් ශෝකෙන් කල්පනා කරනකොට සිටු කුමරියට මතක් වෙන එක දෙයක්. මොකද්ද? එයා සෙල්ලම් කරනකොට හම්බුණා එයාට තලියක්. මෙයා හිතුවා මේක සුවිශේෂී තලියක් වෙන්න ඕනේ කියලා. එයාට හදිසියෙන් මතක් වුණා මේ තලිය එයාගේ ළඟ තියෙන බව. ඉතින් එයා කල්පනා කරනවා මේ තලිය දීලවත් පුළුවන් වේවිද කියලා මේ සේරිවාණිජකින් අර වලලු කුට්ටම ලබා ගන්න. මේක කල්පනා කරන්නේ කලින් මෙතෙන්ට එනවා සිටු දියණියගේ අත්තම්මා. අත්තම්මා සේරිවාණිජ දැකපු ගමන් කල්පනා කරනවා මෙයා නම් හරිම කූට වෙලෙන්දෙක්. මොකද එයා ඉතාමත් අලංකාරව ලැස්ති වෙලා ඉන්නවා. ඒ වගේම ඉතාමත් අලංකාර විදියට ආකර්ෂණීය විදියට කතා කරනවා. පොඩි දරුවව හිත රවට්ටගෙන කතා කරලා තියෙන බව මිත්තණියට හොඳටම තේරෙනවා. මිත්තණිය ඒ නිසා සේරිවාණිජ වැඩි ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්නේ නැතුව උත්සාහ කරන්නේ කොහොම හරි අපේ සිටු දියණියගේ හිත හදලා එතනින් ඉවත් කරගන්න. හැබැයි සිටු දියණියගේ හිත ගිහිල්ලා ඉවරයි අර වලලු කුට්ටමට. ඉතින් සිටු දියණිය අර මං ඉස්සෙල්ලා කියාපු විදිහට ගෙදරට දුවලා ගිහිල්ලා මෙන්න මේ විදිහට උත්සාහ කරන වලලු කුට්ටම ගන්න. අත්තම්මේ මම මේ තලිය දීලවත් ගන්න ඕනේ අර වලලු කුට්ටම. මම මේක ගත්තට කමන්නෑ නේද? මේක කොහෙ තිබිලාද හම්බ වුනේ? මං අර දුමේ තිබිලා අරන් තිබ්බා පස්සේ සුද්ධ කළා සෙල්ලම් කරන්න ගන්න කියලා. මේක ධනපාල සිටුවරයාගේ රන් තලිය වගේ පෙනෙන්නේ නා. දැන් කොච්චර කල්ද මේක ගෙදර තිබුණ වගක්වත් මම දන්නේ නෑ. ඕක අපිට දැන් වැඩක් නෑනේ අත්තම්මේ. මම මේක දීලා වලලු කුට්ටමක් ගන්නම්. ඒ වුණත් ඒ මිනිස්සයාට මොකටද ඕක මේ කළු ගැහිලා හැමතැනම. කෝ බලන්න පොඩ්ඩක්. බාපෝ අතේ දැලිත් ගෑවුණා. එහෙන් පිටින්ම කළු ගැහිලා. මේ අනික පුපුරලනේ මැද්දෙන්ම. පුපුරලා ඇති. ඒ වුණාට මේ ළමයාගේ මුත්තා පාවිච්චි කරපු තලිය නම් ඌක හොඳ රත්තරන්. ධනපාල සිටුවරයා හැමදාම කෑවේ රන් තලියකින්. මේ ළමයාගේ තාත්තත් කෑවේ රන් තලියකින්. ඒක අපේ පරම්පරාවේ කුලගේ සිරිතක් වශයෙන් කරගෙන ගිය එක. කවුරු කෑවත් මට නම් වැඩක් නැහැ සිටු දේවිය. කවුද මේක රන් තලිය කිව්වේ? මේ මේ බල ලෝහ වර්ගයක්. එහෙනම් මේක වෙන්න බෑ. බැලූ බැල්මට මම හිතුවේ රන් තලිය කියලා. එහෙනම් මේ කාලේ මෙහි කරුවෙක් පාවිච්චි කරපු එකක් වෙන්න ඇති. ධනපාල සිටුවරයාගේ බඩු දැන් කොහෙද? මැරිලා අවුරුදු 20ක්වත් නැතයි. මෙන්න මේක තියාගන්න. බොහෝම අගේ ඇති බඩුවක් තමයි සිටුවරයාගේ මෙහි කරුවෙක් පාවිච්චි කරපු. නේ ඉතින් මේ කාලේ විත්ති ගැන කතා කරලා මොකටද ඒ කාලේ එහෙම නะ. මීට පස්සේ ළමයෝ වෙලෙන්දන්ට කතා කරන්න එපා බඩු අන්න සල්ලි නැත්තම්. අපි දුප්පත් මිනිස්සු. අපිට මේ සෙල්ලම් කර කර ඉන්න වෙලාවක් නැහැ. මත්දහන වෙලාවත් ලං වුණා. ඉතින් සිටු දිනේ හුඟක් උත්සාහ කරනවා අර තලිය දීලා වලලු කුට්ටම ලබා ගන්න. හැබැයි අර කූට වෙලෙන්දා සේරිවාණිජගේ හිතේ තියෙන වෙන සැලැස්මක්. එයා බොරුවට සිටු දිනේට බැන්නට ආපහු යන්නේ අලුත් සැලැස්මක් තියාගෙන හිතේ. ඒක දන්නේ නැති අර අහිංසක සිටු දියණිය හුඟක් ශෝකයෙන් ලත වෙනවා. මේ අවස්ථාව හරිම අලංකාරවත් විදිහට සරචන්ද්‍රයා නිර්මාණය කළා තියෙනවා. එතෙන්දී
අතීත වක්තෘ නාට්‍යයට නැවත වතාවක් පැමිණිලා මෙන්න මේ වගේ ගීතයක් ගායනා කරනවා ළමා සිතුවිලි බොමේ වෙන්නේ ලියලමින් නෙක් අත වෙඩින් नाग भवनिन पिटत वन्नी गुवन गेब दिस नेगियन्नी देउलोविन केलवर नुवन्नी चक्रवाटय वट करन्नी අගක් මුලකුත් නැත පෙනෙන්නේ කනසල්ලිහිමයි වෙලෙන්නේ කනසල්ලිහිමයි වෙලෙන්නේ බලන්න ඒ වචන තුලින් දරුවෙකුගේ හිත ඇතුලේ ඇතිවෙන ආශාවන් කොච්චර ලස්සනට සරච්චන්ද්‍රයන් විස්තර කරලා තියෙනවද කියලා මේ පුංචි දියණියගේ හිම නැත්තම් නව යෝන් වියට එළඹෙන්නට ඉන්න මේ දියණියගේ හදවතේ දලුලන ආශාව නවතින්නේ මේ ලෝකෙින් නෙමෙයි නාග ලෝකයට දිවෙනවා කියන නාග ලෝකෙින් අහස් කුසට දිව යනවා කියන මේ චක්‍රවාටයේ වටේටම දිව යනවා කියන අගක් මුලක් පේන්නේ නැහැ කියනවා ඒ තරම් විශාලයි හොයාගන්නට බැහැ ඒ පුංචි අහිංසක ආසාවන් හද තුල නැගෙන අහිංසක ආසාවක් මේ ආසාව දකින මිත්තණියගේ හදවතත් ඊටත් වැඩියෙන් දුක් වෙනවා මොකද දරුවෙක් යමක් ආසා කරනවා නම් ඒ දේ ලබා දෙන්නට නොහැකි වෙන දෙමව්පියන් දරුවන්ටත් වඩා දුක් වෙනවා ඒක අපේ දරුවෝ දන්නේ නැහැ නමුත් පුතාලගේ අම්මලා තාත්තලා පුතාලට දෙයක් ලබා දෙන්න බැරි වුණාම ඔයාලට වැඩිය දුක් වෙනවා ඒකත් මතක තියාගන්න ඉතින් මේ මිත්තණියත් ඒ වගේ තමයි මිත්තණියටත් හරිම දුකයි මේ දරුවගේ හිතේ තියෙන ආසාව තේරෙනවා ඒත් අනේ මේ මිත්තණිය මොනව කරන්නද මිත්තණියගේ අතේ තියෙන්නේම මසු දෙකයි මේ මසු දෙකට කරන්න පුළුවන් දෙයක් නැහැ අර වෙලෙන්ද මසු හයක් කිල්ලෙනවා පළලු කුට්ටමට ඉතින් මේ දුක් වෙන දියණියගේ හදවත සනසන්නට උත්සාහ කරනවා හැකි පමණින් මිත්තණිය. එහෙම උත්සාහ කර කර ඉන්න අතරතුරේ ඔන්න ඔන්න එනවා ආයෙත් වලලු හඬක්. වලලු 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 මං කිව්වේ ඕන තරම් වලලු කාලේ නෙවෙයි කියලා. ඔය වලලු කන්ද මෙහාට ගෙනෙන්. ආ මෙහාටද වලලු ඉල්ලුවේ? හා කොයිවද ඕනේ? බලන්නේ පෑයි ඉස්සෙල්ලා අපි තාම බැලුවේ මේ පිටින් දින ජය තමයි මේ මේක ඇතුලේ ඔක්කොම තියෙන්නේ එක එක පාට ඒවා තියෙනවා කොයි පාටද ඕනේ මේ ළමයාගේ අතටද මේ මිනිහා අර මිනිහරත් වඩා අමාරු කාර්යේ පාටයි මේ වලලු ගෙනාවෙත් කසී රටෙන්ද කසී රටෙන් එච්චර දුර යන්න කවුද වලලු ගේන්න ඇරත් කසී රටේ වලලු කියලා අමුතු જાතියක් තියෙනවද කෝකත් එකයි මේ වලලු අර මිනිහ ළඟ තිබ්බ වලලු වගේමයි මේ වලලු සාමාන්‍ය වලලු වලට වැඩි වෙනස් නේද ඔව් මේව අලුත් අමුදු පාට දිනන අමුදු අමුදු හැඩයට හදලා තියෙන මේ වැමිල කීයද හා කහවණු තුනේ ඉඳන් කහවණු 10 දක්වා තියෙනවා මේ මිල කොටලම දෙන්නේ හා පෝ මොකද ඔය හැටි මිල අපේ කාලේ නම් අඩ මාසයකට වලු කුට්ටන් දෙකක් ගන්න නැහැකි. එහෙම සමාසිත දෙවිය දැන් ඒ බොහොම ඉස්සර වෙන්නේ නැති. ඕන දණකින් අහලා බලන්නකෝ. අත්තම්මේ මෙන්න මේ જાතිය වලු කුට්ටම තමයි මම ගන්න හිතන් හිටියේ. කොදෙන්න බලන්න. ආ මේක නම් කහවණු තුනයි. මේක තමයි ඉතින් දැන් අපි කාව දින ලාභම જાතිය. බැරිද මේ වලු කුට්ටම තව ටිකක් මිල අඩු කරලා ගන්න. මේ කිව්වේ නියම ගාන තමයි මේ මිල කොටලම දෙනවනේ මං සරයක් කිව්වනේ ඉතින් ගණන් දෙකක් නැතේ කියලා ඔය වලලු වලට තමා අර මිනිහා කහවණු අටක් ඉල්ලුවේ
ඒක තමයි මම කියන්නේ වෙලඳාම කියන්නේ වංචාව වෙලින්ද ඇත්ත කියනවා දැන් බලන්නකෝ දුවගේ මසු දෙකයි මගේ මසු තුනයි ඔක්කොම මසු පහයි කහවණුකුත් මස්සයි මේ එහෙම නෙමේ සෑහෙන ගානක් කියන්න එපෑ වලලු කුට්ටමට මසු පහක් දෙන්නම් ආයේ කතාව දික්කස්සන්නේ මොකටද දීලා යන්න මම කිව්වන එක දැර කියාපු ගානට අඩමස්සක්වත් අඩු කරන්නේ නැහැ ඉතින් දැන් මොකද වෙන්නේ අලුත් වෙලෙන්දෙක් හම්බ වුණා මේ වෙලෙන්ද හැබැයි කලින් වෙලෙන්දා තරම් ආකර්ෂණීය නැහැ හැබැයි එක වචනේ කෙලින් මිනිසෙක් කෙලින් කතා කරා කිව්ව මිල ගණන් කොටලා තියෙනවා කියලා බලලු වල ඊට වැඩි අඩු නැහැ කියලාත් කිව්වා මිත්තනිය පොඩ්ඩක් කේවල් කරන්න උත්සාහ කරා වෙලෙන්දකෝ ඊට වැඩි නං උන් අඩුවෙන් දෙන්න බෑ මිල ගණන් කොටලා තියෙන වෙලෙන්ද යන්න යන මේ අවස්ථාවේ දියණිය තව ටිකක් කල්පනා කරනවා අර අපේ කලින් තිබ්බ තලිය මේ තලිය මේ වෙලෙන්දට දුන්නොත් බැරි වෙයිද අපිට වලලු කුට්ටමක් ගන්න අත්තම්මගෙන් අහලා බලන්න අත්තම්මට කේන්තිත් යනවා දැන් එකපාරක් කිව්වනේ මේ වලලු කුට්ටම ගන්න විදිහක් නැහැ මොකද මේ තලිය එච්චර වටින්නේ නැහැ කියලා හැබැයි දියණියගේ හිතේ තව කල්පනාවක් තියෙනවා මොකද දියණියගේ ළඟත් තියෙනවා මසු තුනක් අත්තම්ම ළඟ තියෙනවා මසු දෙකක් මේ මසු 3යි මසු 2යි දෙකම එකතු කළා මසු 5ක් මේ මසු 5ත් එක්කම තලියක් දුන්නොත් ඔන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා අර වලලු කුට්ටම ගන්න. ඒ අහිංසක ආශාව නිසාම කොහොම හරි මිත්තනියව ආයෙත් කැමති කරගෙන අර වෙලෙන්දටම ඒ කියන්නේ මං කිව්වේ ටිකක් අර එක විදිහකට හිටපු වෙලෙන්දා ගානක් කිව්වොත් ඒ ගාන වෙනස් කරන්න නැති වෙලෙන්දා. ඒ තමයි කච්චපුට. කච්චපුට වෙලෙන්දට නැවත වතාවක් කතා කරනවා. කතා කරලා එයාගේ අතට තලිය දීලා කියනවා අනේ මේ තලිය අරගෙන අපිට පුළුවන් නම් මේ මසු පහත් අරගෙන වලලු කුට්ටම දෙනවද ඒ වෙලෙන්ද කල්පනා කරනවා මේ බාණ්ඩ හුවමාරු ක්‍රමයක් දැන් නැහැ තියෙන්නේ මේ කහවණු වලට තමයි වලලු විකුණන්නේ නමුත් ඉතින් මේ ඉල්ලීම අහක දාන බැරි කමටම සානුකම්පිතව කල්පනා කරලා බලලා හොඳයි එහෙනම් කමන්නේ කියලා තලිය අතට අරන් බලන බැලුවට පස්සේ වෙලෙන්ද පුදුමයට පත් වෙනවා පුදුමයට පත් වෙලා එයාට හිතා ගන්න බැහැ මේ යා දකින්නේ ඇත්තක්ද කියලා හැබැයි මේ අවංක වෙලෙන්දා ඉස්සෙල්ල වෙලෙන්ද වගේ නෙවෙයි මොකද කියන්නේ මෙන්න මෙහෙම කියනවා මං කියන්නද ඇත්ත මේක මම ගන්න එක යුතු නෑ මේක මේ සිටු මැදුරටම අයිති පුරාණ භාණ්ඩයක් මේක මෙහෙම තියෙන්න අරන එක තමයි හොඳ මේ මොනවා කියනවද ඕකෙන් කාට ප්‍රයෝජනයක්ද අපි වෙන අතක් බලා ගනිමු දුවේ දැන් දෙන්නෙක්ම කිව්වන ඔය තලි වටිනාකමක් නැහැයි කියලා නෑ 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 ඒක නෙමෙයි මම කිව්වේ මේක මම ගත්තොත් මේකට ගෙවන්න මේකේ වටිනාකමට ගෙවන්න මග ළඟ මුකුත් නෑ තේරෙන්නේ නෑනේ ළමයින්ට එයාගේ හිතේ ඕක ගොඩක් වටිනවයි කියලා මං කියාවක තේල්ල නෑ මගේ හිතේ මේක හැබෑම වටිනා තලියක් කළු ගැහිලා තිබ්බට කවලන් නොවිච්ච පිරිසිදු රත්තරන් මේකට ගෙවන්න මගේ ළඟ මුකුත් නැති හින්දායි මේක මම ගෙනියන එක යුතු නෑ කිව්වේ එහෙනම් මේක තමයි සිරිතුමා පාවිච්චි කරපු රන් තලිය කමක් නැහැ රත්තරන් උනාට ඕක තියාගෙන දෙන්න මට අර වලලු ජෝඩුව මේරන් තලියට කදාවල්ලු කොට්ටමක් මං කොහොමද දෙන්නේ සිටු කුමරිය මට පුළුවන් දෙයක් වංචා කරන්න ඔච්චර වටින තලියක් වෙලත් බැරිද මට වලලු කොට්ටමක් ලබා ගන්න නෑ නෑ ඒක නෙමෙයිනි දැන් කාරණාව තලියේ වටිනාකමට දෙන්න වලලු නැතිලු වලලු කාරයා ගාව අන්තිමට ඕකෙන් සිද්ධ වෙන්නේ මට වලලු කොට්ටම ලැබෙන්නේ නැති එකයි දැන් ඉතින් හරිම සතුටුයි නේද මේ සිටු දියනේට හරිම සතුටුයි මොකද එයාට අවශ්‍ය උනේ වලලු දෙකක් ගන්න විතරයි දැන් මොකද උනේ කහවණු 1000ක් හම්බ වුණා වලලු කදෙන් භාගයක්ම හම්බ වුණා හරිම සතුටින් තමයි දැන් සිටු දියනේ විතරක් නෙමෙයි සිටු දේවියත් ඉන්නේ හිතා ගන්න බැරි ආශ්චර්යයක් එකපාරටම සිද්ධ වුණේ මේ මොකද එහෙම උනේ අර අවංක වෙලෙන්ද හින්දා මේ දින සතුටින් ඉන්න අතරතුරේ ඔන්න ඔන්න එහෙනවා අර කූට වෙලෙන්ද ආයේ මේ පැත්තට එනවා සිටු දේවිය දැනගත්තා
අනිවාර්යයෙන්ම දැන් මේ වෙලෙන්ද එන්නේ මේ රන් තලි අරගෙන යන්න තමයි කියලා. හැබැයි සිටු දේනිය නුවණක්කාරව කල්පනා කළා. මේ දෙන්න මෙතන හිටියොත් ලොකු ගැටුමක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා සිටු දේවිය ඉතාමත් කල්පනාකාරීව කතා කරලා කචපුටට කියනවා ඔයා දැන් මේ තලියත් අරගෙන යන්න. මේ මේ වැඩිපුර වලලු අපිට එපා. මෙයාට දැන් මේ වලලු ඇතිනේ. මේ වලලු ටිකත් අරගෙන යන්න. මොකද වලලු කද නැතුව ගියොතින් මගදි හම්බ වෙන සේරිවාණිජ බලනවනේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න සරච්චන්ද්‍ර මහත්තයා කොච්චර සියුම් මේ අවස්ථාව ගොඩනගලා තියනවද කියලා. ජාතක කතාවේ නම් තියෙන වලලු කද දීලම යනවයි කියලා. වලලු කද සම්පූර්ණයෙන් දීලා යනවයි කියලා. හැබැයි මේ අවස්ථාවේ සිටු දේවිය මගින් අර වලලු කද කච්චපුටගේ හිස මත තියලා තමයි යවන්නේ. වලලු කද නැති වුණොත් සේරිවාංශට මුලින්ම සැක හිතන්න පුළුවන්. තලිය කච්චපුට අරන් යනවා කියලා. ඒ නිසා සරච්චන්ද්‍ර මහත්තයා නිර්මාණය කිරීමේදී අර වලලු කදත් අරගෙන යනවා. සිටු දේවිය ලව්වා ඒක කියවනවා වලලු කද අරගෙන යන මේ දැරිවිට මේ වලලු ටික ඇති කියලා. ඉතින් ඔන්න දෙන්න මූණට මූණ හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ සේරිවාණිජට පොඩ්ඩක් සැකත් හිතෙනවා කච්චපුට මොකටද දන්නේ මෙතෙන්ට ආවේ කියලා. සේරිවාංශ කියනවා මම මේ උදේ කරපු ගනුදෙනුවක් ඉවර කරලා යන්න ආවේ කියලා. ඔයා මොකද මේ මගේ පැත්තේ කියලා සේරිවාණිජ අහනවා. කච්චපුට බොහෝම ආදරෙන් මතක් කරනවා උදේ අපි දෙන්න වෙන් කරගත්ත පැති දෙක අනුව මේ පැත්ත මගේ පැත්ත කියන එක. ඊට පස්සේ කපටි සේරිවාණිජට මතක් වෙනවා ඒ කියන්නේ ඇත්ත කියලා. එයා කපටි කමට ගිහිල්ලා තියෙන්නේ කච්චපුටගේ වෙළඳාම් කරන පැත්තේ. එතනදිත් සේරිවාණිජ වැරදි. ඒ වුණාට ඒක කියන්නේ තෝ මට ඒක අමතකුණානේ මට වැරදීමක් වුණා මම මේ උදේ ගනුදෙනු විවර කළාම යන්නම් කියලා ඉක්මනටම යන්න හදනවා අර සිටු මෙදුර පැත්තට. කච්චපුටටත් කිසිම ගැටලුවක් නැහැ. කච්චපුට කියනවා හරි එහෙනම් බොහොම හොඳයි මම යන්නම් කියලා කච්චපුටත් එතනින් සමු අරගෙන යනවා. දැන් සේරිවාංශ අනේ අනිකට දුවල එනවා සිටු ගෙදරට. ඇවිල්ලා හොඳ මූණක් හදාගෙන අර කලින් කිව්වාගේ බොහොම ආකර්ශනීය වචන ටිකකින් නැවත වතාවක් මෙහෙම කියනවා. සිටු කුමරිය සැරයක් කිල්ලපු වලලු කුට්ටම දීලා යන්නේ මම මේ ආවේ. මගේ හිත ඉඳ දෙන්නෙම නෑ ඔක නොදී යන්න. මගේ දුවගේ හිතේ එහෙම ආසාවක් ආව නම් මන් දන්නවනේ යාට දැනෙන අමාරුව. කො සිටු කුමරිය. එයාට හම්බුණා ඒ වගේම වලලු කුට්ටම. ආ හැබැයිද? එහෙනම් මොකෝ? ආ අර ගිය වලලු කාරයාගේ වෙන්නේ. ඔව් එයා දුන්නා ලාබෙට. මමත් ලාබෙට දෙන්නනේ හිටියේ අර තලිය උනත් අරගෙන. දන්නවද මට වලලු කුට්ටන් 12ක්ම හම්බුණා ඒ තලියට. ලස්සන පාට පාට ඒවා. එහෙන් පිටින්ම වලලු කද උනත් දෙන්න ලෑසිලා හිටියේ ඒ වලලු කාරයා. මොනවද ඔය කතා? ඒ වලලු කාරයා වලලු ටිකක් දීලා ගියා අර රන් තලිය අරගෙන. යන්තම් හිත සැනසුණා. කක් කච්චපුටට අයිති නෑ ඒ තලිය. ඇයි යාට දුන්නේ? යාට දෙන්න යුතු නැහැ. දුන්නා මෙපා කියලා ගියේ එහෙනම්. ඇයි යාට දුන්නේ? මොකද වෙන්නේ අඩ මාසක තරින් තලිය දුන්නාම? මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා අහනවා. මම පෙන්නන්න මොකද වෙන්නේ කියලා. මං උන්දව තියන්නේ. මගේ රන් තලිය දුන්නේ නැත්තම් මේමත් මිනිස්සු යද්ද තවත් රටේ මං ඔක මරනවා. ඔව් මං ඔක මරනවා. කොයිද ගියේ? කොයිද ගියේ? ඔහි ගියාට වැඩක් නෑ. ආන් යනවා ඔරුවක නැගිලා ගඟෙන් එතර වෙලා. දැන් එයා වල්ලන්න බෑ. තොටියෝ 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 ඔරුව නතර කරපියෝ ඔබටම සුරන් සීයක් දෙනවෝ ඔරුව නතර කරපියෝ කච්චපුටෝ මගේ රන් තලිය දියෝ අඩමස්සක් නොවටිනා තලිය මොකටෝ කච්චපුටෝ මගේ රන් තලිය දියෝ අඩමස්සක් නොවටිනා තලිය මොකටෝ කච්චපුට මගේ රන් තලිය දියෝ හඩමස්සක් නොවටිනා තලිය මොකටෝ
මොකද උනේ අන්තිමට සේරිවාණිජට සේරිවාණිජට සිද්ධ වුණා අධික තණ්හාව හින්දා අධික ලෝභකම හින්දා එයා සතු වෙන්න ගිය රන්තලිය නැති වෙලා ලොකු සිත්තැවුලකට පත් වෙන. ඔන්න ඔතෙන්දි තමයි විශේෂයෙන්ම ජාතක කතාව සහ නාට්‍ය වෙනස අපිට පේන්නේ. ජාතක කතාවේ කියලා දෙනවා අධික තණ්හාව අධික තෘෂ්ණාව නිසා සේරිවාණිජගේ ලය පැලීලා මුඛයෙන් ලේ වැගිරෙමින් එතන මරුමෝඩ පත් වුණා කියලා අධික වෛරයෙන් වෛරී සහගත හැඟීමකින් එතනම මරුමෝඩ පත් වුණා කියලා. නමුත් සරච්චන්ද්‍ර මහත්තයා නිතරම මානුෂිකව බලනවා නිර්මාණය දිහා. ඒ වගේම එයාගේ දෘෂ්ටි කෝණය හැම වෙලෙම වෙනස්. මේ වෙනස් දෘෂ්ටි කෝණයකින් බලලා මේ වෙලාවේ සේරිවාණිජගේ කටින් වෛරී සහගත වචන පිට කරනවා අඩුයේ චරිතේ. ඒ එකම එතන මිය යාමක් පෙන්නුම් කරන්නෙත් නැහැ වේදිකාව මත. එයා කච්චපුටට නැවත එන්න කියලා හඬමින් කෑ ගහමින් ආමන්ත්‍රණය කරන අවස්ථාවක් තියෙන. එතෙන්ද එයා මිය යනව පෙන්වන්නෙත් නැහැ වේදිකාව මත. ඉතින් දැන් පුතාලට පේනවා ඇතිනි මෙන්න මේ විදිහට තමයි කදාවලු නාට්‍ය මුලේ ඉඳලම අගට ඉවර වෙන්නේ. ඉවර කරන්නේ කදාවලු නාට්‍ය අතීත වක්තෘ මගින්. අතීත වක්තෘ හරිම ලස්සනට පෙර කතාව එහෙම නැත්නම් ජාතක කතාවයි මේ කදාවලු නාට්‍යයයි සම්බන්ධ කරලා නාට්‍ය අවසන් කරනවා. මෙන්න මේ විදිහට. කූට වෙලඳා එදා දෙව්දත් තෙරහු මිස අන් කෙනෙක් නොමවි අධික ලෝභය නිසා තලියට යොදා නොයෙකුත් කුටිල මන්ත්‍රණ කපටි වංචා බස්ද ඇවටිලි සපල කරගත නොහේ ඒ සැම පත්වරු දුසිත් වේදනාවට විඳ නින්දා වස්තු හානිය තමා වරදස නොපිලිගන්නේ නිතර මෙරමා දුස්ම දිස්නේ භග්න ආසා සේරිවාණිජ කච්ච පුට හට සාප කරමින් දෝස නැති වූ බෝධිසත් වෙත බැන්ද වෛරය කෝපයෙන් දෙඩි මෙසේ ඒසා ඈත සිටෙම කල්පයට පෙර කපෙහි පස්වැනි බැන්දේ වෛරය නැත සිඳීගේ උපනු පංජාතේහි මතුවිට ඇතා නාලා ගිරිදයුවේ යන මගට මහා ගලක් පෙරළුවේ බැන්ද වෛරය මයේ දාමෙම කල්පයට පෙර කපෙහි පස්වැනි බැන්ද වෛරය මයේ දාමෙම කල්පයට පෙර කපෙහි පස්වැනි. ඔන්න දැන් පුතාලට කදාවලලු නාට්‍ය ඉතා හොඳින් පැහැදිලි වෙන්න ඇති. හොඳයි. දැන් පුතාලා කදාවලු නාට්‍ය ඉතාමත් හොඳට දන්න. මට කියන්න බලන්න දැන් මේ කදාවලු නාට්‍ය රංග ශෛලිය මොකද්ද කියලා. හරියටම හරි. කදාවලු නාට්‍ය රංග ශෛලිය නාට්‍ය ධර්මී රංග ශෛලිය තමයි. නාට්‍ය ධර්මී රංග ශෛලිය උනාට පුතේ පුතාල ඉස්සෙල්ල රස විඳිනකොට දකින්න ඇති කදාවලු නාට්‍ය අපි දෙබස් භාවිතා කරේ ලෝක ධර්මී ශෛලියෙන් නේද? අපි දෙබස් සාමාන්‍ය විදිහට කිව්වා. ඒකක්වත් අපි නාට්‍ය ධර්මී විදිහට නෙවෙයිනේ ගායනා කරේ දෙබස් නේද? වලලු බලන්න නෙමෙයි මං ආවේ. ඒ වගේ දෙබස් අපි භාවිතා කළේ නෑනේ. වලලු බලන්න නෙමෙයි මම ආවේ. ওই සින්දුව ඇහිලයි. එහෙම තමයි සිටු දියණිය කිව්වේ. ඉතින් ඒ විදිහට සාමාන්‍ය බස් වහරින් තමයි නාට්‍ය පුරාම මේ දෙබස් අපි ඉදිරිපත් කළේ. හැබැයි ඒ අතරතුරේ ගීත ගායනෙ සිද්ධ වුණා. නේද? ඉතින් බලන්න තව තියෙන නාට්‍ය ධර්මී ශෛලී කොටස් අපි විස්තර කරලා මේ නාට්‍ය ඇතුලේ හොයාගෙන බලන්නට පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. අතීත වක්තෘ චරිතය යොදාගෙන. ඔබ දන්නවා අනිවාර්යයෙන්ම නාට්‍ය ධර්මී නාට්‍යයක් තුල බොහෝ විට අතීත වක්තෘ චරිතය යොදා ගන්න. උපක්‍රමයක් විදිහට තමයි යොදාගන්නේ අතීත කතාව සහ වර්තමාන කතාව විස්තර කරන්න, ඒක සම්බන්ධ කරන්න, චරිතවල ඉදිරිපත් කරන්න බැරි අවස්ථා පෙන්නුම් කරන්න, ඔය වගේ හුඟක් දේවල් වලට අතීත වක්තෘ චරිතය යොදා ගන්නවා. ඒ වගේම තමයි මේ චරිතය මගින් නාට්‍යයට අදාළ පසුබිම ඉතා හොඳින් පැහැදිලි කරනවා. මේකෙත්
මුලින්ම පටන් ගන්නකොට අතීත වක්තෘ හරි ලස්සනට කලින් ජාතක කතාවයි මේ කතාවල් උනාටේ සම්බන්ධ කරගන්නවා. ඒ වගේම තමයි අතරමැදදී අර මං ගීතයක් ගායනා කරේ ළමා සිතුවිලි පිළිබඳව අන්නේ ඒ විදිහට අතරමැදදීත් අතීත වක්තෘ නාට්‍යයට සම්බන්ධ වෙනවා. චරිත මගිනුත් ගීත ගායනා කරනවා. හොඳට මතක ඇති නේද අර ගීතේ අතට වලලුද පයට ගිගිරිද ඒ ගීතේ නාට්‍ය බොහෝ අවස්ථාවලදී ගායනා වෙනවා. සිටු දියණිය මගිනුත් ගායනා වෙනවා. සීරිවාණිජ මගිනුත් ගායනා වෙනවා. ඒ ගීතේ නොනවත්ව අවසානයේ තෙක්ම ගායනා වෙනවා. සිටු දියණියට එයාගේ ආස කරන වලලු ටික ලැබුණාට පස්සේ එයාගේ අතින් දන්නේම නැතුව ගායනා වෙන්නේ ඒ ගීතේ නැවත වතාවක්. මිත්තණිය බනිනවත් මොකද ඔය මේ කූට වෙලෙන්දගේ ගීතය ආය ගායනා කරන්න කියලා. හැබැයි යාගේ සතුට තියෙන්නේ අර ගීතයත් එක්කම එකතු වෙලා. ඒ විදිහට ඒ නාට්‍ය ගීතේ හරිම සුවිශේෂී නාට්‍ය පුරාම අතර වලද ගීතේ ගායනා වෙනවා. සංවාද රූපී ගීත කණ්ඩත් භාවිතා වුණා. ඔබට මතක ඇති අර අවසානයේ සේරි වාණිජ කෑ ගහගෙන යනවා කච්චපුට වෙලෙන්ද පස්සෙන් ගිහිලා කච්චපුටෝ මගේ රන් තලිය දියෝ අඩමස්සක් නොවටිනා තලිය මුකටෝ ප්‍රශ්නයක් ඇහුවා උත්තරයක් දුන්න නේද ඒ විදිහට සංවාද රූපී විදිහටත් ගායනා වෙනවා එතකොට ඇඳුම් පැළඳුම් කොයි වගේද හරි ආකර්ශනීයයි නේද නාට්‍ය ධර්මයේ විදිහට ධර්මක් අතිශයෝක්තියෙන් තමයි ඇඳුම් පැළඳුම් භාවිතා වෙලා තිබුණේ ඒ වගේම අංග රචනා ඔබට ඉතා පැහැදිලිව පේන්නේ නැති මිත්තණියගේ මූණේ තිබ්බ අංග රචනාව එතකොට සිරිවාණිජගේ ඒ වගේම කච්චපුටගේ අංග රචනාත් නාට්‍ය ධර්මී ශෛලියෙන් තමයි සිද්ධ කළ තිබි. දැන් පුතාලා මේ නාට්‍ය කොහේ හරි දැක්කද පසුතල නිර්මාණයක්? නෑ නේද? පසුතල භාවිතා වෙන්නේ නෑ. ඒකත් පුතාලා දන්නව නේද නාට්‍ය ධර්මී ශෛලියේම ලක්ෂණයක් බව. පසුතල භාවිතා වෙන්නේ නැහැ. හැබැයි පසුතලයක් නැහැ කියලා අපිට ගැටලුවක් ඇති උනේත් නැහැ නේද? අපි නාට්‍ය වින්ද. ඇයි ඒ? පසුතලය නාට්‍ය චරිත මගින් ගීත මගින් ඉතා ලස්සනට පැහැදිලි වෙනවා. ඒ නිසා අපිට පසුතලයක් නැහැ කියලා ඒක කිසි අඩුපාඩුවක් දැනුනේත් නැහැ. රංගෝපකරණ නිර්මාණය වෙලා තිබෙත් කොයි විදියටද? නාට්‍ය ධර්මයේ විදියට. මොනවාද රංගෝපකරණ මේ නාට්‍යයේ තිබ්බේ? පුතාලා ඒක දැක්කා. හරියට හරි. අපි තිබ්බ හරිම ලස්සන කදාවලලු පෙට්ටියක් නේද වලලු කඩක් තිබ්බා ඒ වගේම ඒක ඇතුලේ වලලු භාවිතා වුණා රංග භාණ්ඩයක් විදිහට ඒ සිටු දියණි අර රතු පාට වලලු දෙකක් නිතර අතේ තියාගෙන ඉන්න උත්සාහ කරා අර කච්චපුට වෙලෙන්දාගෙනුත් ඒ වගේම සීරිවාණිජක වෙලෙන්දාගෙනුත් එකම විදිහේ වලලු දෙකක් තමයි එයා ගන්නට උත්සාහ කරේ ඉතින් ඒ වලලු දෙක අනිවාර්යයෙන්ම රංග භාණ්ඩයක් බවට පත් වුණා ඒ වගේම තමයි සල්ලි මල්ලක් තියෙනවා අපේ කච්චපුට වෙලෙන්ද ළඟ මොකද නාට්‍ය අවසාන වෙනකොට එයාගේ අතේ තිබ්බ සියලුම රන් කහවණු ටික මිත්තණියගේ අතට දීලා නැන්නේ. ඉතින් මෙන්න මේ සල්ලි මල්ලත් මේ නාට්‍යයේ භාවිතා වුණු රංග උපක්‍රමයක්. දැන් පුතාලා දන්නවා කදාවල්ලු නාට්‍යයේ චරිත මොනවද කියලා. ඒ වගේම චරිත ගැන හොඳ අවබෝධයකුත් ඇති. අපි දැන් චරිත කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා බැලුවනේ. උන්ට සේරිවාණිජ චරිතය මේක ප්‍රධාන චරිතයේ බවට පත් වෙලා තියෙනවා නාට්‍ය තුල. කච්චපුට කියන්නේ බෝධිසත්වයන් වුණාට සේරිවාණිජ චරිතය තමයි මේක ඉස්මතු කරලා තියෙන්නේ. මොකද වඩා හොඳින් මේ අවස්ථාව නිරූපණය වෙනවා සේරිවාණිජ චරිතය විදිහට ඉස්මතු වුණා. ලස්සන අලංකාර ඇඳුම් පැළඳුම් තමයි සේරිවාණිජ චරිතේ හැම වෙලේම ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම ඉතාම සිද්ගන්නාසුළු ආකර්ෂණීය කතා බහක් සේරිවාණිජට තිබ්බා. මොකද එයාගේ චරිත ලක්ෂණ ඒ විදිහට පෙන්නන්නේ එයාගේ ව්‍යාජ බව තව ටිකක් අපිට ඉස්මතු වෙලා පේනවා නේද? බොරුව හැම වෙලේම හරි ලස්සනයිනේ. හරි සුන්දරව තමයි බොරුව අපි ඉස්සරහට එන්නේ. ඇත්ත ටිකක් පේනවා අඩු ඒ තරම් ආකර්ෂණීය නෑ ඇත්ත හැම වෙලේම. ඉතින් සේරිවාණිගේ චරිතය නිර්මාණය කළ තිබන්නේ මේ විදිහට. සිටු දියණිය කොයි වගේද? නව යෞවන වියට පැමිණෙන කෙලිලොල් දැරියක් තමයි සිටු දියණිය කියන්නේ. මෙන්න මේ වගේ මේ සැබෑ සිටු දියණියගේ ඇඳුම තමයි මේ ඇඳගෙන ඉන්නේ. ලස්සන රෝස පාට ගවුමක් වගේ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. හරි සරල සායක් හැට්ටයක් තමයි ඒක ඇඳගෙන ඉන්නේ. එයා වෙනුවෙන් වැඩි ආභරණ පාවිච්චි වෙලා තියෙන්නේ නැහැ. ඒ වගේම ජාතක කතාව තුළ නැති විශේෂයක් මෙන්න මේක අපි දකිනවා පුතේ. සරච්චන්ද්‍ර මහත්තයා සිටු දියණියගේ චරිතේ ගොඩාක් ඉස්මතු කරනවා නාට්‍ය තුළ. නමුත් ජාතක කතාවේ සිටු දියණිය එක චරිතයක් විතරයි. හැබැයි බලන්න මේ කතාවේ අපිට සිටු දියණිය අයින් කරන්න බෑ නේද? සිටු දියණිය වටා තමයි කදාවල්ලු නාට්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ.
අර සේරිවාණිජගේ කතාව මේ විතරක් නෙවෙයි සිටු දිනේ තමයි මේකේ ප්‍රබල වෙලා ඉස්මතු කරලා තියෙන්නේ දරුවෙක්ගේ හදවතේ ඇතිවෙන සිතුවිලි ඒ ආසාවන් කොයි වගේද ඒ ආසාව කොහොමද ඉෂ්ට කරගන්නේ ඒ කතාව සම්පූර්ණයෙන් සිටු දිනේගේ චරිතයක් එක්ක තමයි ගොඩනගලා තියෙන්නේ එයාගේ මනස හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා කච්චපුට එහෙම නැත්නම් බෝධිසත්ව චරිතය හරිම සාමාන්‍ය චරිතයක් නේ එයාගේ චරිතයට අනුව කක්ෂාපුට කිහිලි පසුම්බියක් ගහගෙන යනවා කක්ෂාපුට කියන්නේ අන්නේ ඒ අර්ථයේ ඇතුව ඉතින් මෙන්න මේ චරිතය ගොඩාක් ආකර්ෂණීය නොවනත් මේ අපිට බලන්න පුළුවන් විදිහට බොහොම සුන්දරව ඒ චරිතයත් නිර්මාණය කරලා තියෙනවා එයාගේ චරිතය හරිම ඍජුයි තීරණ ස්ථිරයි බොරු ආටෝප වදන් මුලා කිරිලි මේ මුකුත් එයාගේ චරිතයෙන් පෙන්නුම් කරන්නේ නැහැ එයාගේ චරිත ලක්ෂණ ඇඳුම් වලනුත් පේනවා නේ ගොඩක් විසිතුරු ඇඳුම් පැළඳුම් කච්චපුටට භාවිතා කළ නැහැ සරල සාමාන්‍ය ගතියක් තමයි ඇඳුම් පැළඳුම් වලින් පෙන්වන්නේ මිත්තනිය මිත්තනිය පරම්පරාවෙන් වංශවත් චරිතයක් හැබැයි මේ වෙනකොට ඒගොල්ලෝ ඊටාම දුප්පත් තත්වයකට තමයි පත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ තනි පැහැ සරල ඇඳුමක් තමයි මිත්තනිය ඇඳගෙන ඉන්නේ මිනිබිරියට ඊටාම ආදරය කරන චරිතයක් තමයි මිත්තනිය කියලා කියන්නේ නේද අතීත වක්තෘ නාට්‍ය ආරම්භයේ ඉඳලා ත්‍රිරේ විවෘත වුණාට පස්සේ තමයි අතීත වක්තෘ වේදිකාවට එන්නේ ජාතක කතාවේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ විස්තර කරලා දෙනවා අපේ නාට්‍යයේ ප්‍රවේශය අරගෙන දෙනවා ඒ වගේම නාට්‍ය මැදදිත් ඉන්නවා නාට්‍ය අවසන් කරන්නෙත් මොහු පුතේ දැන් ඔයාලා දන්නව නාට්‍ය සහ අතීත කතාව විස්තරේ දෙකම දන්න නිසා ගැටුම් අවස්ථා හොඳට පැහැදිලි වෙන්නත් ඇති මේකේ. වෙලෙන්දා දැරියට කදාවල්ලු විකුණන්න හදන උත්සාහයේ ඉඳලා පුංචි පුංචි ගැටුම් අවස්ථා අපිට මතුවෙනවා. ඒ වගේම දැරිය වලලු කුට්ටම ලබා ගන්න උත්සාහ කරනවා රන්තලිය හරි දීලා. ඒ අවස්ථාව ඒ වගේම රන්තලිය ප්‍රතික්ෂේප වෙනවා මේක රන්තලයක් නෙමෙයි මේක නිකම්ම නිකන් තලියක් කියලා ප්‍රතික්ෂේප වුණාට පස්සේ එතනක් තියෙන ගැටුම් අවස්ථාවක් නේද හැබැයි සිටු දිනේ අතහරින්නේ නැහැ නැවත වතාවක ඒ තලියම ඉදිරිපත් කරන තව වෙලෙන්දෙක්ට ඉදිරිපත් කරලා උත්සාහ කරන කොහොම හරි තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න වලලු දෙක ලබා ගන්න අන්තිමේදී රන්තලිය අහිමි වීමෙන් කච්චපුට රන්තලිය ලබා ගැනීමේ ප්‍රීතිය සහ සේරිවාණිජට රන්තලිය අහිමි වීමේ කනගාටු අතර ඇති වෙන ගැටුම ප්‍රබලම ගැටුම නාට්‍ය අපිට දිස් වෙනවා මම මුලින් ඉඳලම විස්තර කළා පුතේ කදාවල්ලු නාට්‍ය ඇතුලේ ගැඹුරු ජීවිත දර්ශනයක් පෙන්වනවා කියලා කදාවල්ලු නාට්‍යයේ ජීවන දෘෂ්ටිය අනපේක්ෂිත විදිහට ජීවිතයට මූණ දෙන්නට වෙච්ච හදිසි ආපදා නිසා ධනය බලය අහිමි වීමෙන් මිනිසුන්ට සිද්ධ වෙන ඉරණම දුක්ඛිත ඉරණම මේකේ පැහැදිලි වෙනවා ඒ වගේම තමයි දුප්පත් පොහොසත් ජාති කුල බේද නොසලකා දරුවන්ගේ හිතේ පවතින ආශාවන් ඒ පිළිබඳව ඔවුන් දරන උත්සාහයන් මේ වගේ දේවල් හරිම සියුම් විදිහට විග්‍රහ කරලා තිනේ. ඒ වගේ තමයි මිනිබිරියගේ ආශාව ඉෂ්ට කළ දෙන්න බැරුව ලත වෙන ඒ මිත්තණියගේ අදහස් ඒවත් සියුම් ලෙස මේ නාට්‍ය තුළ අපිට විග්‍රහ වෙනවා. පූට වෙළඳ ව්‍යාපාර ගැන එදා වගේම අදත් අපිට කතා කරන්න පුළුවන් නේද? ඒ වගේම තමයි සරච්චන්ද්‍ර මහත්තයා හරිම සියුම් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා මේ කූට ව්‍යාපාරික ලක්ෂණ මේ නාට්‍ය තුළින් ලස්සන්ට ඉස්මතු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි පරමාදර්ශී වෙළෙන්දෙකු සිය යහපත් ගතිගුණ නිසා පෙරලා ලැබෙන ප්‍රතිලාභ. එයාගේ තියෙන යහපත් ගතිගුණ නිසාම තමයි එයාට අවසානයේ අච්චර කහවණු ලක්ෂයක් වටිනා රන්තලියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. මං හිතන්නේ මේ වෙනකොට අපේ දුවල පුතාලට කදාවල්ලු නාට්‍ය පිළිබඳව යම් අදහසක් ඔළුවට වැටෙන්නට ඇති. කදාවල්ලු නාට්‍යයේ චරිත කොයි වගේද? කදාවල්ලු නාට්‍යයේ ශෛලිය මොන වගේද? කදාවල්ලු නාට්‍යින් කියන්නේ උත්සාහ කරන්නේ මොකද්ද? මේ හැමදේම ඔබේ ඔළුවේ දැන් පැහැදිලිව ගබඩා වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මගේ දරුවන්ට ගොඩාක් ස්තුතියි මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. ආයුබෝවන්.